ඔබේ කන්නේ ස්වාධින් රූපණී රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහානාරේ සිංහ මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගෑස් ලොක්කන්ට අධිකරණ නියෝගයේ මතක් කළ රාජ්‍ය ඇමති ලසන්ත හෙට උදේ 8 සිට වැඩ වර්ජණයට යන GMO සත්තු වත්තේ සේවක විරෝධයට අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විරෝධය පිලිපීනයේ සියයකට දිවි අහිමි කළ රායි වෙළඳපොළට ගෑස් සැපීමේදී අභියාචනාධිකරණ නියෝග කළ උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ පිළිබඳව ඍජු අධීක්ෂණයක් සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ අතර නව ගෑස් සොක බෙදා හැරීම මෙවන විටත් ආරම්භ ඇති බැවින් හෙට දිනවර විට නව ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකිවන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ गैस आश्रित पिपरी मेथुलू गटलू के हिप्या पवतिन पसुबिमक गैस तुग रगत नौकावक पसुगे हाइवंदा मिरटेट लंगावना एम नौकावे अडांगु गैस तुगवल प्रमित्य संभांदेन अर्बुदकारी तत्व्या कैतिवी मत समग एपिलिबांद देर्ग परिक्षा किरीम सिदो किरुना अदाल परिक्षा किरीम अनु एम गैस तुग प्रमित्य नुक्त बवताई हेलिवुने एनु एम गैस तुग वेंदपल्ट निकुत किरीमे मेहेउं ईए आरंभ किरुना अपकल विमसीमकदी लिट्रो समागमे प्रकाशकिकु संदहन कले हेट दिने वनविट नव गैस सिलिंडर වෙළඳපොළෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබෙන බවයි. ඒ අනුව රතු පැහැති ලේබලයක් සහිත නව සිලින්ඩර වෙළඳපොළ වෙත නිකුත් කිරීමටයි ලිට්‍රෝ සමාගම පියවරගෙන ඇත්තේ. නව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේදී අභියෝජනාධිකරණය විසින් ලබා දුන් නියෝගවලට අනුකූලව එම කටයුතු සිදු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ප්‍රකාශ කළා. මේ දිනවල විශේෂයෙන්ම වෙළඳපොළ තුල ඇතිවී වෙන ගෑස් සම්බන්ධ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අභියෝජනාධිකරණයේ अवश्य मौलिक මෙතර ගෑස් ආශ්‍රිත පිපිරීම සම්බන්ධයෙන් සුව බැලීම සඳහා ජනාධිපතිතුමා පත්කල කමිටුවේ වාර්තාව හෙට භාරතීමට නියමිතයි. රට තුළ පවතින ගෑස් සිංගිය සහ ගෑස් ආශ්‍රිතව සිටවන පිපිරීම හේතුවෙන් බොහෝ පිරිසක් භූමිතෙල් භාවිතයට නැඹුරු වී තිබෙනවා. මේ නිසාම ඇතැම් ස්ථානවල භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිම් දක්නට ලැබුණා. गैस गैस के ना गैस गाने ने आधे ना यावला क्यों यावला के लिए ना ताऊ मावे ने गैस गाने में ना आप लोग गैस उड़ना आप धारा वालिंग यंदा बैने प्लेट टोले केवल वाले देखने साल आम तो लोली ना मेल गैस के नीचे आम पुपुर ना वो ये लोग कांडे देने ने कम गैनी एक गैनी तो मरना मामा कोई ये की लोग कांडे मगे गैनी मटलो कोई एक ना गैनी आरक्ष करना भूमि तेला रंजना पोली में दला මද්‍රිකා ඔමික්‍රෝන් ප්‍රභේදයේ සුපිරි ප්‍රභේදයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එළබෙන උත්සව සමයේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ. ශ්‍රීහාන් මේ අතර ලබන මාස පළමුවනදා සිට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන මාස පළමු වන්දා සිට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව කියා සිටියේ. මේ මාස 31 වෙනිදාට පෙර ගම්පහ දිස්ත්‍රික්කය තුළ බූස්ටර් එන්නත් ලබා දී අවසන් කරන ලෙසද අමාත්‍යවරයා නිර්ධාරින්ට උපදෙස් දුන්නා. ඇතැම් පිරිස් කොවිඩ් වසංගතය අමතක කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කරන බවයි වෛද්‍යවරුන් මෙහිදී සඳහන් කළේ. අද දිනේදී කොරෝනා ආසාදිතින් 551 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 579685 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 7607ක්. අද දිනේදී කොරෝනා ආසාදිතින් 10144 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 557326ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේදී කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා වාර්තා කළා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14752ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඔමික්‍රෝන් සහ ඩෙල්ටා ප්‍රභේද එකවර වැළඳුනොත් සුපිරි ප්‍රභේදයක් ඇති විය හැකි බවට සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා. මේ දිනවල විශේෂ අවධානයක් අපි යොමු වෙලා තිබෙන මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදේ වාසනාවකට අපි බලාපොරොත්තු වෙන ආකාරයට එහි විශේෂයෙන්ම සංකූලතා ඇතිවීම හැකියාව අඩුයි. ඒ ඉතා හොඳ තත්ත්වයක්. නමුත් තවම දන්නේ නැහැ, තවම මේ සම්බන්ධ දත්ත ලැබෙමින් පවතිනවා. විද්‍යාඥයන් සැක කරනවා ඉතා විශේෂ තත්ත්වයක් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහ ඩෙල්ටා කියන ප්‍රභේදය එකවර වැළඳුනොතින් යම්කිසි විකෘතිතා සිදුවීමක් සිදු වෙලා සුපිරි ප්‍රභේදයක් බිහි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නත් පුළුවන් කියන එක සැක පහල කරන නිසා මේ සීලු දේවල් ඉදිරියේදී කුමන ආකාරයකට පැතිරෙයිද කියලා අපිට නිගමනය කරන්න අමාරුයි. විශේෂයෙන්ම අපි දැනට අනුගමනය කරන මුඛාවරණයේ නිවැරදිව පැළඳීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම සහ දෑත් පිරිසුදු කර ගැනීම කියන මේ සරල ක්‍රියාමාර්ග තුන අනුගමනය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. මේ උත්සව සමයත් එක්ක ඉතා පැහැදිලිව සංචරණ පළාත් පහක පෙරවරු 8 සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. නව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ ලයිස්තුවක් සහ මේ නව විශේෂඥ වෛද්‍යවරුන් අනුයුක්ත ක්‍රීමේ ලයිස්තු කීපයක් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව නීත්‍යානුකූලව පවතින මාරු මණ්ඩලවල නිසි අනුමැතියක් නැතිව මේ වෙනකොට සෞඛ්‍ය ලේකම්තුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඉහළ බලධාරීන් කීප දෙනෙක්ගේ අත්තරෝමතික අවශ්‍යතාවයන්ට අනුව නිකුත් කරලා තියෙනවා. මේ නිකුත් කරලා තියෙන ලයිස්තු නිසා පාර්යන්ත රෝහල්වලට විවිධ දිස්ත්‍රික්කවලට වෛද්‍යවරුන් නොලැබී යාමේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා සෞඛ්‍ය සේවය බිඳවැටී මේ දවැන්ත තර්ජනයකට ලංකාවේ රෝහල් ගණනාවක් මේ වෙනකොට මූණ දීලා තියෙනවා. ඒක නිසා මේ ත්‍රිකුණාමලය, මන්නාරම, පොළොන්නරුව, රත්නපුරේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක පහේ හෙට දිනේදී දැඩි වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක් ගන්න නියමිතව තියෙනවා. එතකොට මේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගය තුලදී අපි කිසිම වෙටකවත් අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා ගර්භණී මව්වරුන්ට වෙන්න පුළුවන්, කුඩා දරුවන්ට වෙන්න පුළුවන්, අන්න ඒ වගේ පිළිකා රෝගීන්ට අර ඒ වගේ හදිසි ප්‍රතිකාර සේවා සහ විශේෂ අංශ කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. අනිත් සේවා සියල්ලටම මේක බලපානවා. අපිට මේ රජයන් එක්ක ගැටලුවක් නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ සෞඛ්‍ය සේවාව වෛද්‍යවරුන් නිදීට හරියාකාරව මහජනතාවට ලබා දෙන්න. දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියට විරෝධය පළ කරමින් එහි සේවක පිරිසක් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද දිනේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමිලා රාජපක්ෂ මහත්මිය මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා. සත්වෝද්‍යානයේ සතුන් මියාම සහ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය යම්කිසි රැස්වීමකදී සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණය ඊයේ දිනේ පැවැත්ුණේ. සුදුසු කෙනෙක් අත්කරන්න
අපිට තියෙන ප්‍රශ්න තමයි අද උද්ගතලා තියෙන ප්‍රශ්නේ මේ සත් උද්‍යාන දෙපාර්තමේන්තුවේ සතුන් මේ විදියට මිය යාම තුලින් අද වග කියන්න කවුරුත් නැහැ නඩුත් ආමඳුරන්ගේ බඩුත් ආමඳුරන් වගේ පසු වෛද්‍යවරු මේකට උත්තර දෙන්නේ නැහැ මේ සමස්ත සේවකයෝ ප්‍රජාව කියන්නේ මේ මෙතනට ඇවිල්ලා පාරට ඇවිල්ලා මේ සතුරික බේරගන්න ඒ වෙනුවෙන් අපි වෘත්තීය සමිතිය විදියට හරිනගද්දි සමිතියක් විදියට කතා කරද්දි මේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය අබමල් රේණුවක සත් උද්‍යානය කිසිම දෙයක් දන්නේ නැතුව මාස එකමාර එතුමිය පැමිණිලා අපි මේ කතා කරන්නේ කාටද මේ අතිගරු ජනාධිපතිතුමාට මේක අපි මේ රැස්වීමකදී අධ්‍යක්ෂවරිය අපිට කළ දෙන චෝදනාව මේ කියන්නේ කුම්මැහි කම්මැලි අසුබවාදී සේවකයන් කියන එක අපිට ඒක ඇත්තම වේදනාකාරී තත්ත්වයක් අපි මේ සමස්ත සේවකයන් මේකවලා තියෙන මේ වචන ඉවත් කරගන්න කියලා අපි කලින් දවස් එතුමියට කිව්ව සමාව ගන්න කියලා එතුමිය මේකට විරුද්ධව පාලා අද අපි එතුමිය මේකට එපා කියන මතය තමයි අපි ඉන්නේ ඇත්තම සත්තු මාසයකට පහක් මැරුණාම කමක් නැහැ කියන අධ්‍යක්ෂකවරිය සත්තු අතර වැඩක් නැහැ කෙසේ වෙතත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමිලා රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ මෙය අනෙක් සේවකයන් මුලා කරමින් එක් සේවකෙගේ මෙහෙයවීමෙන් සිදු කළ ක්‍රියාවක් බවයි මේ ඇත්තටම එක්තරා සේවකයෙකු තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් පමුදුන් පමුණුවා ගන්නට අහිංසක සේවකීන් පිරිසක් තර්ජනය කරලා මුලා කරලා තමයි මේ උද්ඝෝෂණයට පාරට ගෙනත් තියෙන්නේ. තමන්ගේ ආයතනය සම්බන්ධව කරුණු දැන දැන එළියට බොරු කරුණු ඉදිරිපත් කරන්න එපා කියලා කියපු එකට තමයි ඔය පාරට බැහැලා තියෙන්නේ. නමුත් ඒ අය ඒ වැරදි දේ කරාට මම තවම විනය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. නමුත් මේ ආයුතු ලෙස පැවැත් වූ උද්ඝෝෂණයට විරුද්ධව අපි ඒ නිසි ක්‍රියාමාර්ග ගන්නවා. ඌවපලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවිල බිඳුනු වැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. කෙසෙල් අඹ ඇතුළු පළතුරු සහ මල්පැල වර්ගවලට අදාළ පටක මෙම මධ්‍යස්ථානයේදී රෝපණය කෙරෙන බව විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පරීක්ෂණ කටයුතු සඳහාද එමකින් පහසුකම් සැපයෙනවා. කාබනික පොහොර භාවිතයෙන් සිදු කෙරෙන ආදර්ශ ගොවිපළ නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු මෙම මධ්‍යස්ථානයේ සේවා තවත් පුළුල් කරන ලෙසටයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහතුරුද මෙම අවස්ථාවට එක් වුණා. නිවැරදි ක්‍රමයට අනුව සකස් කළ දියර පොහොරවලින් විනාකිරි වලට සමාන ගන්ධයක් මිස දුගඳක් හැමීමට ඉඩක් නොමැති බව ජෛව තාක්ෂණ ඉංජිනේරු චන්දන සෙනවිරත් මහතා පවසනවා. මාධ්‍යවේත අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළේ. පොහොරයකට කාලයක් තියෙනවා මේක හදන්න. කාලයක් කියලා කියන්නේ බොහෝ දුරට දවස් 28ක් සහ මාසයක ඇතුළත කාලයක් මේ පොහොර හරි විදිහට ෆර්මන්ටේෂන් කරන්න ඕනේ. ඒකේ ඉන්න ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වර්ධන අවධිය පසු කරන්න ඕනේ. මේකේ දැන් අපි ඇහෙන දේවල් අනුව මේ දියර පොහොර එක එක දුර්ගන්ධයෙන් යුක්තයි කියලා මිනිස්සු කියනවා. සාමාන්‍ය දියර පොහොරක එහෙම දුර්ගන්ධයක් තියෙනවා. නමුත් අර කියන තරම් අප්‍රසන්න වෙන්න විදිහක් නැහැ. මොකද හරි විදිහේ දියර පොහොරයක එන්න ඕනේ. හරි ප්‍රමිතියට හදපු දියර පොහොරයක එන්න ඕනේ සාමාන්‍ය විනාකිරි වගේ එන සුවඳක් තමයි ඒකෙන් එන්න ඕනේ. යූරියා පොහොර මිල ගණන් ඉහළ ගියේ ආණ්ඩුවේ වරදකින් නොවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රසායනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය සංකීර්ණ කරුණක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අනුරාධපුර මහවිලච්ඡය ප්‍රදේශයේදී ගොවි නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ස්වංකෝසිතයි කියන්න තියෙන්නේ දිලිඳු කොමි. වෙනනම් කියන්න පැත්තක් ඇත්තෙම නැහැ. කුඹුරක් තීසාන්ද යනවා රුපියල් 12000. එතකොට ගොවියට නිශ්චිතවම මේකෙන් ආදායම ලැබෙයි කියන බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. ඔබතුමාට බගෑපක් තියලා සිටින්නේ මේ රසායනික පොහොර ටික කොහොම හරි රුපියල් 5000 මුදලට හරි කවන්නා මේ රසායනික පොහොර ටික මේ අවස්ථාවේ ගොවියන්ට ලබා දුන්නොත් ඇත්තටම අපේ ඉන්න දරුවෝ ටික හරි මේ වෙලාවේ ජීවත් කරවන්න පුළුවන්. ගොවිතැනි ප්‍රශ්නේ ගත්ත ගරු ඇමතිතුමනි රසායනික පොහොර සහ රසායනික වර්ණාශක අත්‍යවශ්‍යයි එකක් ගෙනත් දෙන්නේ. එක හැමෝම
බලාපොරොත්තු වෙනවා තමන් කරන වගාවෙ මුල අස්වැන්න. ඉතින් අස්වැන්න ලබා ගන්න පුළුවන් රසායනික පෝර වේවා කාබනික පෝර වේවා මොකක් හරි දෙන එකක් අපිට තියෙන්න බෑ ගන්න. රසායනික හොඳ නැහැ කියනනම් කාබනික දෙන්න ඕනේ. හැබැයි ඒ වගේම කාබනික එකෙන් අපි බලාපොරොත්තු වෙන අස්වැන්නක් අපිට ලැබෙන්නත් ඕනේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාබනික ප්‍රචලිත කිරීම. හැබැයි පුද්ගලිකංශයට ඕනේ තරම් රසායනික පෝර ගේන්න පුළුවන් කියලා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලිකංශටත් රසායනික පෝර ගේන්න සල්ලි නැහැ. ආණ්ඩුවක් විදිහට අපට නෑ මේක ඔන්න පුද්ගලිකංශයට දුන්නයි කියලා නිකන් ඉන්නත් බෑ. අපිට වගකීමක් තියෙනනේ ගොවි මහත්තුරුන්ගේ මේ ගොවිතැනට කොහොමද අපි මේකට දාගෙ වෙන්නේ කියන එක. දැන් යූරියා ටොන් එකක් ඉස්සර උනේ ඩොලර් 300ක් විතර. හැබැයි දැන් මේ වෙනකොට 1250ක්. ඒතකොට රුපියල් 12000ක් වත් වෙයි මං හිතන්නේ මේ යූරියා ටික. ඉතින් 12000ට යූරියා දාලා ඉවරලා වගාවක් කරලා 2 කිලෝ කීර දෙන්නද? ඉතින් දැන් ඇත්ත කතාව අපි ලොකු අර්බුදයක අපි ඉන්නේ. ඒක මේ ආණ්ඩුව ඔබතුමාලා අර්බුදයකට දැම්මා කියලා තමයි පේන්නේ. හැබැයි ඇත්ත කතාව යූරියා මිල වැඩි උනේ ආණ්ඩුව ගත් තීන්දුවත් එක නෙමෙයිනේ. ඒක මේ ලෝක ආර්ථික අර්බුදයත් එක්ක නිෂ්පාදනයේ අඩුවීමත් එක්ක කොරෝනාත් එක්ක ආව ප්‍රශ්නයක්. දැන් හැමෝම හිතන්නේ ආණ්ඩුව තමයි වර්ධකාරය කියලා. හැබැයි ඇත්ත කතාව ආණ්ඩුව නෙමෙයි වර්ධකාරය. එළවලු ගොවින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වන බවට ප්‍රකාශ කළේයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා. නුවරඑළිය සතිපොලේ සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 450ක් ඉක්ම වූ බව වෙළඳුන් පවසනවා. මේ හේතුවෙන් පාරිභෝගිකයන් එළවලු මිල දී ගැනීම අවම වී ඇති බවටයි ඔවුන් මැසිවිලි නගන්නේ. ඇතැම් එළවලු ව්‍යාපාරිකයන්ද එළවලු වෙළඳාමෙන් ඉවත් වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා. බටු කිලෝ එකක් 320යි, කරවිල රුපියල් 450යි, පතෝල කිලෝ එකක් 400යි, තත්කාල රුපියල් 500යි, අම්මිස් කිලෝ එකක් 1000යි, දමල කිලෝ එකක් රුපියල් 400යි, දෙල් ගෙඩියක් රුපියල් 250යි, බීලුණු කිලෝ එකක් රුපියල් 300යි. ඒ අඩුවට තියෙන්නේ කැකිරි මඤ්ඤොක්කයි විතරයි 100ටම යකන්ද. එළවලු තමයි වික්කේ. මගේ එළවලු රස්සාව අතහැරලා දාලා දැන් පළතුරුක් ගෙන්න ගත්තා. දැන් ඒකත් ගුණ ගන්න බෑ, මිනිස් අතේ මුදල් නෑ. මල්ලාරම් මිනිස්සු පොලට එනවා, පොලට ඇවිල්ලි ඉවරලා ගණන් අහලා මිනිස්සු ආපහු නිකම් මල්ලාරම් ගෙදර යන්නේ. නුවරඑළිය ආක්‍රමාත නිල නිවසේදී එළවලු ගොවින්ගේ ගැටලුව පිළිබඳ අක්‍රමාතවරයා සමග සාකච්ඡා කළ බවයි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා පැවසුවේ. කඩනමින් ගොවින්ට රසායනික පොහොර කෘමිනාශක සහ දිලින නාශක සැපීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි එළවලු හිඟය අවම කර ගැනීමට හැකි බව තමන් අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළ බවද අරුණ ශාන්ත හෙටිආරච්චි මහතා පැවසුවා. නුවරඑළිය ඇතුළු අනිකුත් ප්‍රදේශවල වැවෙන එළවලු තව මාස දෙකක් යන්න පෙර දැඩි හිඟයක් ඇති වෙනවා. මේ හිඟය ගැන අපි නුවරඑළියේදී අග්‍රාමාත්‍යතුමත් සමග සාකච්ඡා කෙරුවා. අගමැතිතුමා අපි ප්‍රශ්න ඉස්සෙල්ලා එතුමා හොඳට ඇහුම්කන් දුන්නා. අපි ඉල්ලීමක් කෙරුවා අගමැතිතුමාගෙන් මේකට අගමැතිතුමා මැදිහත් වෙන්න මන්නෝ මේ ගොවින්ගේ මේ රටේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න අපිට පුළුවන් තරම් මන්නෝ මේ පොර ලබා දෙන්න කියලා. එතුමා ඒකට ඇත්තටම හොඳ උත්තරයක් ලබා දෙන්න එතුමා පොරොන්දුයි. අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට කූපන් ක්‍රමයක් යටතේ සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායකාර මහතා පවසනවා. කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමුනි ඒ මහතා මේ බව කියා සිටියේ. අත්‍යවශ්‍ය ආහාරවල මිල වැඩි වී තිබීම මේ වෙලාවේ මහජනයාට දරා ගන්න බැරි තත්ත්වයක්. මේට විසඳුමක් වශයෙන් අපි යෝජනා කරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලකට කූපන් ක්‍රමයකට ලබා දෙන්න කියා. ඒ වගේම තෙල් ගෙන්වීම අපට බොහොම අසීරුයි ලෝකයේ තෙල් මිල වැඩිවීම නිසා. නිසා අපි යෝජනා කරනවා තෙල් භාවිතය යම් කූපන් ක්‍රමයක් අනුව සලා ක්‍රමයකට නිකුත් කිරීමට ක්‍රියා කරන්නේ මගින් තෙල් භාවිතය අඩු කරගන්න පිළිබලක් බලන්න. ඔව්, ඔය කියන්නේ ඉතින් සිරිමාව බණ්ඩාරනායක නෝනායි කාලේ වගේ නැවත කූපන් එක අරගෙන පොලිමේ යන්නනේ ඔබතුමාලා ආයිත් කරන්න හදන්නේ. කූපන් එක අරගෙන පොලිමේ ගියත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකයක් ප්‍රමාණයක් අඩු මිලකට ගන්න පුළුවන් වෙයි. ඒ අයිතිය අපි ලබා දෙන්න ඕන අඩු ආදායම් ලබන අයට. සල්ලි තියන අයට වෙළඳ පොලේ තියෙන ඕන මිලකට ගන්න පුළුවන්. දැන් IMF යන්න වෙයිද ආණ්ඩුවට? ලොකු ඩොලර් හිගයකට මුහුණ දී තියෙනවා. ඒක ඇත්ත. නමුත් අපි IMF එකට යාම ගින්දරට පැනීමක් කබලේ ඉඳන්. කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මතුවන පාර්ශවයක් තමයි ව්‍යවසායකයන් කියන්නේ. නමුත් සැබෑ ව්‍යවසායකයන්ට ඒවා විසඳාගත නොහැකි ගැටලු වන්නේද නැහැ. ඒ ගැන තොරතුරු ගෙන එන එක්ව නැගිටිමු විශේෂාංගය දැන්. ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ රටේ පෙරගමන්කරුවෝ. කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකයට මේ වෙලාවේ විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා.
එක්ව නැගිටිමු. අද අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහත්මයාත් එක්ක. මේ වෙලාවේ රටේ තියෙන ආර්ථිකය ගැන ව්‍යවසායකෙක් විදිහට ඔබතුමාගේ අදහස මොකක්ද? අද එක පැත්තකින් කොරෝනා වසංගතය, ඒ වගේම මේ රටේ ආර්ථික කලමනාකාරීත්වයේ දුර්වලකම, ඒ වගේම මේ රට ඉදිරියට යන ගමනේදී ව්‍යාපාරිකයෝ ඒ වගේම ව්‍යාපාර ගොඩාක් දුරට වැටීමට ලක් වෙලා තිබෙනවා. යම්කිසි දෙයක් අපි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය අපි කොහොමද නගා සිටවන්නේ? එතකොට අපිට කිසියම් හේතුවකින් අපි බලාපොරොත්තු වෙනවා නම් මේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා ඒ ව්‍යාපාරයට කොහොමද අපි ක්‍රමවේදය සලසන්නේ? ඒ කියන මූලික කාරණා කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. හරියට හරි. එතකොට මේ වෙලාවේ ව්‍යවසායකත්වයට එන්න රටේ තරුණයෙක් හෝ වේවා කවුරු හෝ වේවා ටිකක් බයයි මේ පවතින කොරෝනා වසංගතයත් එක්ක. මේ අවස්ථාව ව්‍යාපාරිකයෙක් විදිහට අලුත් ගමනක් කරමන්න සුදුසු මොහොතක්ද මේක? අපිට කියන්න බෑ සුදුසු මොහොතක් නෙමෙයි කියලා. මොකද ඕනම අවස්ථාවකදී ව්‍යාපාරිකයෙක් යම් දෙයක් ගොඩනගනවා නම් ඔහුට හෝ ඇට කිසියම් විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එක තියෙනවා නම් ඔහුට මේ අවස්ථාව නෙවෙයි ඕනම අවස්ථාවක ඔහුට ව්‍යාපාරයක දියුණු කරගන්නට පුළුවන්. ඒකේ එක දෙයක් තියෙනවා. ඒක තමයි අදිස්ථාය. ව්‍යාපාරයේ විශාල වශයෙන් ව්‍යාපාර වැටිගෙන යන මෙවන් අවධියක යම් අභියෝග එනවා. එතකොට ඒ අභියෝග හඳුනා ගන්නට ඕන. ඒ හඳුනා ගත්තට පස්සේ ඒ අභියෝග වලට මුහුණ දෙන හැටි ඔහුගේ ක්‍රමවේදයන් තුලින් සකස් කරගන්න ඕන. මේකත් එක්ක තමයි ගුරුගේ මහත්මයා මේ රටේ තරුණයෝ මේ වෙලාවේ අපි දන්නවා Facebook එකේ ට්‍රැල්ලක් තියෙනවා. මේ ලංකාවේ ඉඳලා වැඩක් නැහැ, අපි පිට රටකට යන්න ඕනේ. ඇත්තටම මේ වෙලාවේ රට දාලා යන්න ඕන මොහොතක් නැහැ. මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන මේ අපි ඉපදිච්ච රට මේක අපි දාලා ගියොත් අපිට රටක් නැතුව යනවා. එතකොට අපේ අඩුව පිරවන්න විදේශ විදේශිකයෝ මේ රටට ඇවිල්ලා ව්‍යාපාර පටන් අරගෙන අපිට අනාගතයේදී ව්‍යාපාර පටන් ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී අපිට ලොකු අභියෝගාත්මක අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මම කිසි කෙනෙකුට මේ කියන්නේ නැහැ අභියෝගයට මූණ නොදී පසුබට වෙලා පිටරට යෑම එයින් පැනඳෑ. මේ වෙලාවේ ආර්ථිකයේ කලමනාකරණය කරනවා නම් ව්‍යවසායකෙක් විදිහට ඔබතුමාට අදහසක් ඇති මෙන්න මේ ශාස්ත්‍ර මේ විදිහට වෙන්න ඕනේ කියලා. මොකක්ද ඒ ගැන ඔබතුමාගේ අදහස? අපි කල්පනා කරන්නට ඕන මේ ආර්ථිකයේ කලමනාකරණය කිරීම සඳහා මූල බීජ ටික අපි කල්පනා කරන්නට ඕන. අපිට මොනවාද ආර්ථිකයේදී මූණ දෙන්නට සිදු වෙන්නේ? සමහර වෙලාවට අපිට අමුද්‍රව්‍ය නැහැ. එහෙමනම් අපි කොහොමද මේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරගන්නේ ගෙන්නන්නේ? ඒ වගේම අපිට තියෙන ප්‍රශ්න අපි දේශීයව නිෂ්පාදනය කරගන්නවද? අපිට ගේන්න බැරි නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? එතකොට මේ වගේ නොයෙකුත් අපිට ප්‍රශ්න තියෙනවා. මේ සියල්ල අපි කල්මනාකරණය කරලා තමයි අපේ මිෂන් එකක් එහෙම නැත්නම් අපේ දර්ශනය ක්‍රියාත්මක කරන්නේ. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව මොබිටෙල් ස්කූල් බෝයි ක්‍රිකට් ඔෆ් ද ඊයර් වැඩසටහන සමගින් ඔබට එක් විය හැකි. ඔබට සුබ රාත්‍රියක්.